நாகை நவம்பர் 23 இவக்கட்ட அட்டை வீசன் என்ற வெற்றியா ஜேவிபி காலங்களை கிளா கவர்த்தீவே அட்டை ஏ ஜேவிபி கட்டியா இவாகே அட்டை அமுதாவாய் மகாவிஷால கேரளா திருநா கவர் வீதியே வீதியே அசுனாமியே மம் பாசடை இக்யானி வாரியுலுக்கிய மாரித்தியாரே நவம்பர் மாசம் 22 මම ආත්‍රි කාලේ නිදා ගන්න විට එකට පමණ තමයි 12 විතර දිවුලපිටිය පොලිසිය සහ එවකට කුළුමුල්ල තාවකාලිකව හමුදා කැම්ප් එකක් තිබුණා. ඒ කැම්ප් එකේ කට්ටිය තමයි පොලිස් සහ හමුදා නිලධාරීන් තමයි පන්සලට ඇතුළු වෙලා දොර මඟලා මාව ආවේ පොලිස් ජිප් එක එවාගෙම අංක 19 ඇති වාහනේ මේජර් ඩීන් අතුරු පිරිස ඊට පස්සේ මාව අන්සලේ ඉඳන් හතක් 20ක් පමණ ඈත බඩල්ගම පාරම ළඟට ගෙනිච්චා. බඩල්ගම පාරම ළඟට ගෙනිහිල්ලා මේ එතන තවත් පිරිසක් හිටියා 6 දෙනෙක් පමණ මා අතුරු ඒ පිරිසට විදිතමන්ද සුදුදානම් වෙන අවස්ථාවේදී නිමල්පනාන්දු කියන පුද්ගලයා එහාට ගියා. අර එතන තවත් හමුදාවේ පොලිසිය විශාල පිරිසක් ගියා. මරන්න ගෙනාපු තවත් අය හිටියා. ඒ අවස්ථාවේදී මම ඒ මගේ කණේ කනට දුවක් උතියා හිටියේ හමුදාවේ නිලධාරියෙක්. එයාට මම බැරිම පහරක් ගහලා මට වතුර සද්දය ඇහුනේ මගේ අස් බැඳලා තිබුණේ පන්න මම ඉතින් මෙහෙමයි දැන් පැහැදිලිව කීවා වෙඩි තියෙන මල් මරනවා කියලා ඒ නිසා මම මැරෙන්නම තමයි හිතාගෙන පන්නේ කොහොමද ඒ අවස්ථාවේදී මගේ වාසනාවට ඉදිරියට නෙලා ගියපු ඒ මහවැය කීවම අඩි 70ක් පමණ මම පැහැලට පන්නලා තිබුණේ බඩල්ගම පාලමෙන් ඉස්සරහට නෙලා ගිහිල්ලා තිබ්බා කොන්ක්‍රීට් කණු ඒ කණු දෙකක් අතරින් මැද්දට වතුරට වැටුණා. ඊට පස්සේ 60ක්ම 3ක් පමණ ඈතට ගසාගෙන ගිහිල්ලා තියෙන අමාරුයි මට සීරින්තු වල තියෙන මම ඒ එකම්ම අනික් අයත් ගෑනු ළමෙක් කිටියයි මම හඳුනා ගත්තා. ඒ වගේම පිටින් තව දෙන්නෙක් හඳුනා ගත්තා. මැල්ලෝ ගෙදර ගාමිණි ඒ වගේම ඒ දියුල පිටියේ වල්පිට ඒ විජේරත්න කියන එක්කෙනයි දිවුරුපිටියේ මේදා කියන ගෑනු ළමයි අවුරුදු 18 කතර ගෑනු ළමයෙක් මේ අය හඳුනා ගත්තා. ඊට පස්සේ මම දැන් ගඟට වෙඩි තියනකොට මම පැන්නට පස්සේ නිමල්පනාන්දු ටෝච් එකක් ගහලා ගඟට මම ඉන්න දිහාට වෙඩි තිබ්බා. ඒ එකම මම ඉතින් වතුරේ අඩි 20ක් විතර වතුර යට උඩ යනවා උඩට එනවා පහළට යනවා. ඊට පස්සේ ඒ අය ටෝච් එක නිමලා අනික් කයට වෙඩි තිබ්බා. ගෑනු ළමයා කුකුළු හනගලන් විදිහට කෑ ගන්න සද්දි කෑ ගැහුවා. මම ගඟේ ඉද්දිම්ම තමයි ඒ අය මරලා දැම්මේ. ඊට පස්සේ ඒ අය මරලා දාලා 7 දෙනාම පොලිසිය හමුදාවේ අය මම පැහැදිලිව එයා හඳුනා ගත්තා. ඉතින් මේ පොලිසිය හමුදාවේ බවයි අනිත් එක නිමල්පනාන්දු මා අතරංගුඩ ගන්නකොට කිව්වා දිනුල පිටි පොලිසිය කියලා. ඒ වගේම මේජර් ඩීන් කියන එකෙනත් මුල් හමුදා කැම්ප් එකේ එයා මම පස්සේ අවුරුදු කීපයකට පස්සේ උසාවියේදී හඳුනා ගත්තා. මේ මම උසාවියේදී ප්‍රකාශ කරන තුපාට මහත කෙනෙක් කියලා නමුත් පෙරදිගේදී හඳුනා ගත්ත මේජර් ඩීන් ව. හැබැයි ඊට පස්සේ එතනින් 70ක් වතුනක් විතර දියුළු පිටියේ පාලමෙන් පල්ලෙහාට ගිහිල්ලා මේ බඩල්ගම පාලමෙන් ගියාට පස්සේ නාලවලාන කියන ගම්මානේ ඒ ගම්මානේ මගේ ඇඳුන්නේ. ඊට පස්සේ ගෙදරකට ගියා. ගෙදර ගියාට පස්සේ
Terima kasih.